සංචරණ සීමා දැඩි කිරීමත් සමග පොලිස් පරීක්ෂා කිරීම වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම හමුවේ කොළඹ ඇතුළු බොහෝ නගරවල අද පෙරවරු වේ දැඩි රථ වාහන තදබදයක් පැවතියා. අද අලියුම සිටම කොළඹට ඇතුළු වන සියලු ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදා දැඩි ලෙස පරීක්ෂා කිරීම සිදු වුණා. මොරටුව නගරයේදී කොළඹට පැමිණෙන රථ වාහන පරීක්ෂා කිරීම සිදු වූ අතර අවසර පත්‍ර නොමැති වාහන හරවා යැවීමට පියවර ගත්තා. මහර්ගම නවින්න හයිලෙවල් මාර්ගයේ යොදා තිබූ මාර්ග බාධකවලදීද රථ වාහන පරීක්ෂා කිරීම සිදු කෙරුණා. ඉබ්බම්වල මන්සන්දියේ පැවති මාර්ග බාධකයේදී රථ වාහන පරීක්ෂා කිරීමත් සමග දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. මිහිදී සියලු රථ වාහන එක හා සමාන පරීක්ෂා කිරීමක් සිදු කළේ කිසිදු විශේෂත්වයක් නොදක්වමින් අවසරපත් නොමැති වාහන හරවා යැවීමටද එහිදී කටයුතු කෙරුණා. රාජකීය ගුවන්පාලම අසලදීද කොළඹට පැමිණෙන රථ වාහන පරීක්ෂා කළේ වැලිකඩ පොලිසිය නිලධාරීන් පිරිසක් විසින්. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඊට සහාය වුණා. පෑලියකුඩ වාහන පරීක්ෂා කිරීමත් සමග ඒ ආශ්‍රිතවද දැඩි වාහන තදබදයක් ඇති වුණා. මාලිගාවත් ඇතුළු ප්‍රදේශවල පැවති තත්ත්වයයි මේ. කඩවත මහර ප්‍රදේශයේදී සිදු කළ පොලිස් පරීක්ෂා කිරීමවලදී පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදී වැඩි වශයෙන් යතුරු පැදි හා ත්‍රිරෝද රථ පරීක්ෂා කෙරුණා. කළුතර දෙසින් කොළඹට පැමිණෙන වාහන ස්ථාන කිහිපයකදී පරීක්ෂා කෙරුණා. මෙහිදීත් වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් කෙරුණේ යතුරු පැදි. කොළඹ නගරයට ඇතුළත් කළ වාහන වලින් 3528ක් පමණ වාහන අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් කටයුත්තක් හෝ නොමැතිව ඇතුළත් කළ වාහන අත්‍යවශ්‍ය සේවා වලට යයි පවසුමින් පැමිණි වාහන වල පුද්ගලයන් ඔවුන්ගේ යම් යම් ලිපි ඉදිරිපත් කරනු ලැබුවා. අහඹු ලෙස තෝරාගත් ලිපි ඡායා පිටපත් දුරකථන මගින් පොලිස් ප්‍රධාන විසින් ලබාගෙන තිබෙනවා. ඡායා රූපයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් එම ලිපි වලට අදාළව විමර්ශනයක් මේ මොහොතේ ආරම්භ කර තිබෙනවා. සමහර ආයතන ප්‍රධානීන් ඉතාම කනගාටුදායක ලෙස සම්පූර්ණයෙන්ම තම ආයතනයේ සියලුම දෙනාට එකවර ලිපි නිකුත් කර තිබෙනවා. ඔවුන්ගේ සේවය අවශ්‍ය වුණත් නොවුණත් හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යම් ලිපි නිකුත් කරලා තියෙනවා නම් ඒ ලිපි නිකුත් කළ ආයතන ප්‍රධානීන් හෝ නියෝජිතයින් හෝ සුපර්වයිසර් වරුන් හෝ අධීක්ෂක අයට විරුද්ධව නීතිය මගින් ක්‍රියා කිරීමට සිදු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ආයතන ප්‍රධානීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා හෙට දිනේ ලබන 7 වෙනිදා දක්වාත් තම සේවකින් වෙත ලිපි නිකුත් කිරීමේදී ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය නම් ඔවුන්ගේ පැමිණීම අවශ්‍යම නම් ඒ අය සඳහා පමණක් ලිපි නිකුත් කරන්න එසේ නොමැතිව තමන්ගේ ආයතනයේ සිටින සම්පූර්ණ සේවකින් සඳහා එම සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වුවත් ලිපි නිකුත් කිරීමෙන් වළකින්න